උසස් තත්වයේ නිෂ්පාදනයන් ලොවට සපයන මංචි මෙහෙවරට අනගි සාක්ෂියකි. ඊට මාස 6ක් 9කට පමණ පෙර අපේ රටේ වසංගත රෝග විද්‍යාංශය ඉතාමත්ම පැහැදිලිව අද පවතින අන්දමේ සරම්ප වසංගත තත්ත්වයක් ඇති වෙන බවට පූර්ව අනුතුරු ඇඟවීමක් සිදු කළා තිබෙනවා. වසංගත රෝග විද්‍යාංශය මගින් නිකුත් කරපු මේ ඔවුන්ගේ සතිපතා නිල ප්‍රකාශනය තුළ පැහැදිලිව සඳහන් වෙනවා සරම්ප රෝගී තත්ත්වයේ වැඩි වර්ධනයක් සිදු වෙන්න පුළුවන් නිසා සියලු දෙනාගේම අවධානය යොමු විය යුතු බව. හැබැයි අවාසනාවට වගේ මේ විද්‍යාත්මක පර්යේෂණ වාර්තාව ගැන එවකට සෞඛ්‍ය අමාත්‍යාංශයේ පරිපාලකයන් අවධානය යොමු නොකිරීමත් ඔවුන්ට අපි දන්නවා සෞඛ්‍ය පරිපාලනයට වඩා වෙනත් ප්‍රශ්න සහගත ඖෂධ ගනුදෙනු වලට අවධානය යොමු කරන්න වෙච්ච නිසා මේ ලිපිය මගින් කරපු අනුතුරු ඇඟවීම අනාවරණය සෞඛ්‍ය අමාත්‍යාංශයට මගහැර ගියා. ඒ වගේම තමයි දැන් මේ වෙනට අපි දන්නෝ සරම්ප රෝගී තත්ත්වය ප්‍රධාන වශයෙන් දිස්ත්‍රික් 10ක් පුරා මෙවැනි ව්‍යාප්තියක් පෙන්눔 කරනවා. අපි විශ්වාස කරනවා සරම්ප රෝගී තත්ත්වය මේ ව්‍යාප්ත වෙන ආකාරය අනුව පළවෙනි රැල්ල අවසන් වෙලා මහ ජනතාවගේ නොසලකිලිමත් භාවය දෙමව්පියන්ගේ අනවශ්‍ය බිය දිගටම තිබිලා සරම්ප එන්නත ලබා ගන්න දෙමව්පියන් කුඩා දරුවන් යොමු නොකළොත් දෙවෙනි රැල්ලක් ඇති වෙලා මීට වඩා දැඩි හානියක් සිද්ධ වෙන්න පුළුවන්. ජනවාරි 6 වෙනි සෙනසුරාදා මේ වසරේ සූදානම් කරලා තියෙනවා වයස මාස 6ක් 9ක් අතර ලරුවන්ට තෝරාගත්තු දිස්ත්‍රික්ක 9ක අමතර සරම්ප ඉන්නත් මාත්‍රාවක් ලබා දෙයි. කොළඹ, ගම්පහ, කළුතර, නුවර, මාතර, ගාල්ල, කල්මුනේ කියන ප්‍රදේශ 9 මූලික කරගෙන අපි එක් දින අමතර එන්නත් කරන වැඩසටහනක් පවත්වනවා. අද ළමා රෝග වලින් අපි විනත් වලින් ආවරණය කරන ළමා රෝග ටික ගත්තම ඒවයින් වැඩිම සම්ප්‍රේෂණ වේ තියෙන රෝගය තමයි සරම්ප කියන්නේ. ඒක සරම්ප රෝගියෙකුට පුළුවන් දල වශයෙන් තව 16 දිනකට මේක බෝ කරන්න. තියෙන මොනතරම් කාර්යක්ෂම පැතිරීමක් මේ වෛරස් එක තියෙනවාද? මොකද අඩු වයසේ ළමයෙකුට සරම්ප හැදුනොත් දිගුකාලීන සංකූලතාවලට යන්න පුළුවන්. මහාරාන්තික සංකූලතාවලට යන්න පුළුවන්. මේ දිස්ත්‍රික්ක 9 අපි මුල්ම අවධියර විදියට කරන්නේ මාස 6 සම්පූර්ණ වුණු මාස 9 අතර කණ්ඩායමට අමතර එන්නත් මාත්‍රාවක් ලබා දෙන එක. මේක පැහැදිලිවම කියන්නේ මේක අමතර එන්නත් මාත්‍රාවක්. අමතර එන්නත් මාත්‍රාවක් කියලා කියන්නේ අනිවාර්යයෙන්ම මාස 6 9ත් අතර දරුවෙකුට ඒක ලබා දුන්නොත් ඒ දරුවාට මාස 9 සම්පූර්ණ වුණාට පස්සේ එයාගේ નિયમિત මාත්‍රාව අනිවාර්යයෙන්ම ලබා ගත යුතුයි. ඊට පස්සේ අවුරුදු 3 සම්පූර්ණ වුණාම નિયમિત මාත්‍රාව ලබා ගත යුතුයි. අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න.